මිත්‍රවරුනි අද මම කඩවත මේ රැස්වීම අමතන්නේ ජනාධිපති තනතුරට පත්වෙලා දෙවනි වසර අවසන් වෙන කාලෙදී මම ඔබට වාර්තා කරනවා මට දුන්න මූලික වගකීම මම ඉෂ්ට කරලා තියෙනවා කියලා. භාරගන්න ආර්ථිකයක් නැති රටක් ආණ්ඩුවක් නැති රට මට වැඩ බලන ජනාධිපතිතුමා හැටියට දිනුම් දෙන්න රජයේ කාර්යාලය දෙන්නත් බය වුණා. අන්තිමට පාන්දර ගිහින් අපේ අල්ලප්පු පන්සලේ වාලුකාරාම පන්සලෙන් තමයි දිනුම් දුන්නේ. ඒ තත්ත්වයට තිබුණේ අන්න එතනින් තමයි මේ ආණ්ඩුව අපි ආරම්භ කරේ. මට පක්ෂයක් තිබුණ නෑ, තිබුණාට පක්ෂයක් මං විතරයි හිටියේ. ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න විවිධ ඇමතිවරු මන්ත්‍රීවරු ඔක්කොම එකතු වෙලා අපි කණ්ඩායමක් හැදුවා. මං සහයෝගය ඉල්ලන්න මං ඉස්සෙල්ලම ගියේ සහයෝගය ඉල්ලන්න සජබෙට. ඉති එක්සත් ජාතික පක්ෂය අය කියලා මම හිතුවා. ඒත් කිව්වේ නෑ දෙන්න බැහැ කියලා. අන්තිමට ගිහින් ඩලස් මන්ත්‍රීතුමාට සහයෝගය දුන්නා. මම ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලුවා ඒ අය වෙනම අනුර මන්ත්‍රීතුමා දාන්න තීරණය කළා තිබුණා. මොකද වගකීමක් ගන්න අකමැති නිසා. ඊට වඩා ලේසි දෙයක් නෑ. ඉතින් මම ඇවිල්ලා ඇහුවා පොහොට්ටුවේ. මම ගිහින් කතා කරා පොහොට්ටුවේ සභාපතිට. මම මහින්ද රාජපක්ෂ මහත්මයාට කතා කරන්න ගියේ නැහැ. මොකද සභාපතිවරයෙක් හිටියා. මම එතුමාට කතා කරා. මොකද මට ඔයා ගියෙන් මට ඔයා හම්බෙන්න ඕනේ. මේ ගැන කතා. අනේ නෑ මම කතා කරන්නේ මට කතා කරන්න බෑ. මේකක් ගැන කතා කරන්න. මට මුකුත් කතා කරන්න බෑ කිව්වා. ඉතින් දැන් මම මොනවද කරන්නේ? එයා කතා කරන්නේ නැත්නම් මමත් කතා නොකර ඉන්නද? මම කතා කරනවා එයා කතා කරන්නේ නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. ඒ පාර මං ගිහින් මහින්ද රාජපක්ෂ මහත්මයා හම්බෙලා මේකයි තියෙන්නේ අපි ආණ්ඩුවක් ගෙන එකතු වෙලා අපි මේක ගෙනියමු කියලා. එතුමා කිව්වා හරි ඒක වැදගත් එකක් මම පක්ෂයක කතා කරලා ඔබතුමාට දැනුම් දෙන්න කියලා. දැන් එතුමා තමයි ඊට පස්සේ මට කිව්වා අපි ලෑස්තියි ඔබතුමාට සහයෝගය දෙන්න. එතකොට සභාපතිතුමා කඩාගෙන ගිහින් අනිත් පැත්තට ගියා. කමන්නේ ඕකයි කතාව. ඔහොම තමයි ආණ්ඩුව පටන් ගත්තේ. ආණ්ඩුව ගෙනියන දැන් පටන් ගන්නකොට මම ජනාධිපති මට ඉන්න තැනක් දැන්. ඇයි මිනිස්සු ඇතෙන්ට ඇතුල් වෙලා අර පිහිනුම් තටාකේ ඉඳන් නානවා බාල්දි අරගෙන. මම ගෙදර පුච්චලා. කොහොම තමයි මම කාර්යාලේ අරගෙන. අන්තිමට අගමැති කාර්යාලේ මට තිබුණ නිසා මම දිනේෂ් ගුණවර්ධන මෑතුමාය අගමැති කළා කිව්වා දිනේෂ් ඔයා පහළ තට්ටුව ගන්න මම උඩ තට්ටුව ගන්නම් සාකච්ඡා කාමරේ අපි බෙදා ගන්නම් කියලා. එහෙමයි අපි සුමාන දෙක තුනක් ගියේ මේ රටේ මේ ජනාධිපති කාර්යාලය සකස් කරන්න. කොහොම බාරගත්තේ? ඉතින් තට්ටු මාරු ක්‍රමයෙන් තමයි මට තියුණේ IMF එකට කතා කරලා වැඩ කටයුතු කරගෙන යන්නේ. මට තේරුණා අපි ඔක්කොම එකතු වෙලා පීවර ගන්න ඕනේ. අපි නිකන් දේශපාලනය කළා මේ රට නැති වෙලා තිබුණා. ලංකාව කියන්නේ ආඩම්බර රටක්. අපි ඉදිරියට යන්න ඕනේ. ඇයි අපි මේ තත්ත්වයට වැටෙන්නේ? මෙහෙම ජාතියක් වෙන්නේ? මහා වංශේවත් ලියලා නැහැ රට බංකොලොත් වුණා කියලා. ඉතින් අමාරු තීරණ ගත්තා. මම කිව්ව හැටියට අපි බලාගෙන හිටියේ විදේශ රැකියාව ගියාගේ මුදල් එනකන් ඉඳනකන්. ඇමරිකාවේ සමන්ත පවර්ස් අධ්‍යක්ෂකතුමියයි ලෝක බැංකුවෙන් සල්ලි අරන් පෝරගත්. අමාරු තීරණ අපිට ගන්න සිදු. ආණ්ඩුවේ වියදම් අඩු කරන්න. IMF සංවිධානය කිව්වා ණය දෙන එකෙන් බේරෙනවා නම් ඔබට මුදල් අච්චු ගහන්න බෑ. ඒක නවත්තන්න. පාර්ලිමේ බැංකුවේ මුදල් ණයට ගන්න බෑ. ඒවත් නැවත්
අපිට අපේ ආදායම හොයන්න සිදු වුණා. සමහර සහනාධාර ඉවත් කරන්න සිදු වුණා. මම දැනගත්තා මේක දෙකරුවා නම් අපි වැටෙනවා. මේක කරනවා කොච්චර අමාරු වුණත් අපිට ඒකෙන් නැගලා එන්න පුළුවන් කියලා. ඉතින් මෙහෙම පියවර අරගෙන ගියේ. මේ පියවර ගත්තද්දී විටින් විට මම විපක්ෂයෙන් සහයෝගය ඉල්ලුවා. මං හිතන්නේ මාස 3කට සැරයක් මං ඉල්ලනවා ඒගොල්ලේ සහයෝගය. සහයෝගය දුන්නේ නැහැ. හැම එකටම විරුද්ධ වුණා. මේ මං වැඩ කරන්නේ මගේ දියුණුවට නෙමෙයි ජනතාවට. රට මේ තත්ත්වයට ගේන්න. ඒත් මොකද්ද සජබෙන් කරේ? මොකද්ද ජනතා විමුක්ති පෙරමුණෙන් කරේ? මිනිස්සු වෙනුවෙන් සහයෝගයක් දුන්නද? ඒ සහයෝගය ලැබුණේ ලෝකෙට කව උදව් කරන්න එපා. වටේ ගියා. කොහොම හරි අපි මේ ගමන ගියා. දැන් අපි 70 වසෙම අපිට ණය දෙන රටවල් අපිට අපේ බැඳුම් කරුවන් IMF සංවිධානයේ සීළු දුර එක්කම අපි එකතු වෙලා දැන් ඉන්නේ ලංකාව මෙතනින් ගොඩ ගන්න. තව දවස් කීපයක් යනකොට නිල වශයෙන් මේ ප්‍රකාශ එනවා. දැන්ට රටවල් සියල්ල මත්සන් කරගෙන යන්නේ නිල වශයෙන් මේ ප්‍රකාශ එනවා. ඒකට මේ තියෙන තහංචි ඔක්කොම නිල වශයෙන් යනවා. දැම්මම ඉවත් කරගෙන යනවා. අපේ තියෙන අපිට ආධාර දුන්න ව්‍යාකෘති වලට ආපහු මුදල් දෙනවා. ඉතින් මධ්‍යම අධිකයේ මාර්ගයත් ඒ වගේම ගෙනියනවා. අපි දැන් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. අපි රට මෙතෙන්ට ගෙනාවේ. කොහෙන්ද අපි රට ගෙනාවේ? ඉන්ධන තිබුණේ නැහැ. ලයිට් තිබුණේ නැහැ. පොර තිබුණේ නැහැ. බේත් තිබුණේ නැහැ. රෝහල් වහලා පාසල් වහලා. මතකද ඒ කාලේ? මතකද නුවර පාරේ මෙතන තිබුණේ පෝලිං ටික? සමහර පෝලිං බියන්විලටත් ගියා. මේ මදි ඉඳ මදි නිසා. අන්න එතෙන්ට අපි ආවේ. අපි ආපහු එහෙම දුක් විඳින්න යනවද? කැමතිද? එනත්තම් අපි ඉස්සරද ඉදිරියට යනවද? අපි ඉදිරියට යන්න ඕනේ. අපේ ප්‍රශ්න තියෙනවා. අවුරුදු 4ක් රැකියා දීලා නැහැ තරුණයන්ට. පුද්ගලික අංශයෙන් වත් ආණ්ඩුවෙන්වත් රැකියා දැම් මාර්ග දෙන්න ඕනේ. දැන් රට යනවා. තව අවුරුදු කීපකින් රැකියා නොදුන්නොත් තව කැරල්ලක් ඇති වෙන්න යනවා. මේ අපි මුහුණ දෙන ප්‍රශ්න. අපේ රටේ ජනතාවගේ ආදායම් තව දියුණු කරන්න තියෙනවා. ඉදිරියට යන්න තියෙනවා. අපි දියුණු ලෝකයකට යන්න තියෙනවා ජනතාවට. ඉතින් මේ ගමනේ මම කිසි විටක මේ ආණ්ඩුව දුප්පත් ජනතාව අමතක කරේ නැහැ. මේ රටේ දිළිඳුභාවයෙන් දැන් 25%ක් තියෙනවා. ඒක අඩු කරගන්න අපි ක්‍රියා කරන්නේ. ඒ දැනට පළමුවෙන්ම කරේ සමෘද්ධි වෙනුවට 3 ගුණයක් දුන්නා අස්වැසුම හැටියට. ලක්ෂ 18 වෙනුවට ලක්ෂ 24කට දුන්නා. හාල් කිලෝ 10 ගාන්නේ මාස 2කට දුන්නා. එනවා. දැන් බේත් සුලබයි. ප්‍රශ්නයක් නැහැ. ඉන්ධන තියෙනවා. මේවා ලබා දුන්නෙන් පස්සේ විප්ලවකාරී අයිතිය විප්ලවය ගෙනාවා. උරුමය. අපි ඉඩම් පර්මිට් තියෙන සියලු දෙනාටම සින්නක්කර ඔප්පු දෙනවා. පවුල් ලක්ෂ 20ක්. අපි ගල්ලා තියෙනක සෝන්. පවුල් ලක්ෂ 20කට. අංගලක් තිබුණේ කොළ කෑල්ලක් විතරයි තිබුණේ. මේ කොළඹ නගරේ නගරවල තව ලක්ෂ 2කට අඩු ආදායම් අයට තට්ටු නිවාස දෙනවා. වතුකරේ ජනතාවට වතුකරේට පාලනයට යටත් නොවි ඒගොල්ලෝ ඉන්න ප්‍රදේශ ගම්මාන බවට පත් කළා. ගෙවල් හදන්න අපි ආධාර දෙනවා. විශාල අයිති විප්ලවයක් මාස එකකින් මේ රටේ කරලා තියෙනවා. අවුරුදු 75ක් කරන්න බැරි වුණේ. ඒ පොදු ජනතාවට මේකේ වාසිය ගන්න. ඉඩම් අයිතිය, නිවාස අයිතිය ඔක්කොම අපි දීලා තියෙනවා. මේ රටේ දිළිඳුකම තියෙන්නේ ගම්මානවල. කෘෂිකර්මයේ නවීකරණය කළා. කෘෂි ආදායම වැඩි කරන්න. අන්න ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන ගේනවා.
සංචාරකයෝ ගේන සංඛ්‍යාව ලක්ෂ 25 ඉඳන් 50ට ගිරියක්. දැන් බලන්න තියෙන වෙනස, ස්මාර්ට් ඇග්‍රිකල්චර් කෘෂි නවීකරණය ගමට ගෙනාවම මොකද්ද ගමේ තියෙන වෙනස? මෙතන අක්කර 5ක් වැඩන්නේ. මේ කඩවත හරි පර්චස් 10ක් තියෙනවා නම් එතනින් හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විප්ලවය අපි ගෙන යන්නේ රට ඇතුලේ. තරුණයන්ට අනාගතයක් දෙන්නේ, ජනතාව ඉදිරියට ගෙනියන්නේ, ඔබ වෙනුවෙන් ගෙනෙන විප්ලවය. ඒක අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒකෙන් අපිට ඈත් වෙන්න බෑ. දැන් ඒක ඉදිරියට ගෙනියන්න ආර්ථික පරිවර්තන නීතිය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා කියලා. මෙතන ඉන්නවා තරුණ තරුණියෝ, අවුරුදු 20කින් අපේ දළදේශීය නිෂ්පාදනය 5 ගුණයකින් වැඩි කරන්න බලනවා. තමන්ගේ ආදායම 5 ගුණයකින් වැඩි කරන්න බලනවා. දුප්පත්කම නැති කරන්න බලනවා. ඉදිරියට ගෙනියන්න. අන්න ඒ ටික තමයි අපිට කරන්න තියෙන්නේ. ඒක අපි ගෙනියමු. අධ්‍යාපනයේ නවීකරණයක් කරන දැන්ටම අපි වෘත්ති අධ්‍යාපනයේ ප්‍රතිසංවිධානය කරනවා. විශ්වවිද්‍යාල ඇති කරනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් කරන වැඩ කොටස. ඩිජිටල් කරන්නේ හැම තැනටම ගේනවා. අපි එතෙන්ට යන්න ඉල්ලන්නේ. අපිට අනාගතයක් තියෙනවා. අපි ඉදිරියට යන්න ඕනේ. මම මෙහි മന്ത്രി වුණාම හරිම නොදියුණු ප්‍රදේශයක් බියකම. මොකද්ද කරේ? සමහර අය ගෝණි හේතුවා, අනික අය බීඩියති. එහෙමයි ජීවත් වෙන්නේ. ඒත් මෙතන අල්ලගෙන මම අගමැති නෙමෙයි, ජනාධිපති නෙමෙයි, අධ්‍යාපන අමාත්‍ය ඇටියට මම මේක විප්ලවයක් කරලා තියෙනවා. බලන්න මේ ප්‍රදේශේ වෙළඳ කලාප දෙකක් තියෙනවා. විදුලි බලාගාරයක් තියෙනවා. අනික හැම තැනම වටේම කර්මාන්ත තියෙනවා. ලංකා විශාලම කර්මාන්ත පුරයක් ඇටියට මේ කඩවත මහර බියගම ප්‍රදේශයේ අපි ගෙනල්ලා තියෙනවා. ඇයි අපිට බැරි අනිත් තැන්වල මේවා කරන්න? මම මෙයාට හමුදා කඳවුරයි STF කඳවුරක් දුන්නා. අයියා මෙතෙන්ට කරන්න බැරි? දැන් මේ ප්‍රදේශයේ ඊළඟ පියවර හැටියට අපි කෑරගල අක්කර 100 කෑරගල අක්කර 160ක 3 වෙනි කලාපය ඇති කරත් බලනවා. පිරිපහදුව තිරුකුණා මලේට ගියාම තව විශාල කලාපයක් සපුගස්කන්ධය ඇති වෙන්න යනවා. බලන්න තියෙන දියුණුව මේ ඉඩම් තියෙනවා නම් අත්හරින්නවත් එපා. ඉතින් අනික අනිත් තැන්වලත් අපි කරන්න ඕනේ. එහෙම වැඩසටහන් තියෙනවා දැන්. හම්බන්තොට දියුණු කරලා ගන්න, ගාල්ල දියුණු කරලා ගන්න, බිංගිරිය දියුණු කරලා ගන්න, තිරිකුණාමලේ දියුණු කරලා ගන්න, නුවර දියුණු කරලා ගන්න, යාපනයේ දියුණු කරලා ගන්න. ඒකයි අනාගතේ. මම එකක් කියන්න කැමතියි. මේ රටේ අනාගතය දේශපාලනඥයන් න්‍යාය පත්‍රය අනුව සකස් කරන්න බෑ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනියෝ සකස් වෙන්න ඕනේ. මං හිතන් ස්වාමීන් වහන්සේලා ඔබ එකද? නැත්තම් මේ රටට අනාගතයක් නැහැ. අපි සිංහල කියනවා, සිංහල කියලා වැඩක් නැහැ නේ, හංගන්න ඕනේ. ආඩම්බර මිනිස්සු නම් ඉස්සරහට යන්න ඕනේ. මේ තරුණයන්ට අනාගතයක් දෙන්න ඕනේ. ඒ නිසා මෙතනින් වෙනසක් කරන්න ඉන්නේ. මේ සෙල්ලම් කළා බොරු කියලා වැඩක් නැහැ නේ. බොරු පොරොන්දු දීලා දේශපාලන නායකයන්ගේ න්‍යාය පත්‍රයට රට හදන්න යන්නේ නැහැ. රටේ න්‍යාය පත්‍රයට දේශපාලන නායකයන්ට හැදෙන්න කියනවා. ඒ නිසා මම සජිත්ට අනුරටත් ආරාධනා කරනවා අපි එකතු වෙලා ඉදිරියට යන්න කියලා. රට ගහගන්න වැඩක් නැහැ. ඒකයි අපේ ගමන. ඒ ගමන යන්න ඉන්නේ. අපි ඔක්කොම හැට යමු. එතනින් ඈත් වෙන්න උවමනානේ. මෙතන ඉන්නේ එක්සත් ජාතික පක්ෂයා ඉන්නවා. මම දෙපැත්තෙම ආයේ දන්නවා, ප්‍රශ්නයක් නැහැ මෙහි. ඉස්සර අපි එනකොට මේ නගරේ තිබුණා ප්‍රධාන ගෙවල් දෙකක්. එකක් තමයි කන්ද උඩ හිටියා ස්ටැන්ලි වීරසේකර මහත්තයා වලව්වා. ඒකයි අපේ UMP එක. අර බෑන් විල පාරේ හිටියා කාල් වීරසේකර මහත්තයා ගෙදර. ඒක තමයි
අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඔහොම අප එකතු වෙලා ගිය. මම ඇම මන්ත්‍රෝ නාම 77 අපේ තුන් දෙනෙක් ඇවිල්ලා කිව්වා සම කාල් මහත්තයා ලයිසන් බාර එකක් තියෙන කාල් මහත්තය බාත් ලයිසන් එක ඉවත් කල්ලා අපිට දෙන්න කියති තුන් දෙනෙක් ගහ ගන්න තමන් තුන් දෙනා කැදෙවවා. මංකම එක්කෙන්ට දුන්නොත් අනිත් දෙන්න තරහාවෙන ති මං මේක කාල්ට දීලා ඔය ගොල්ල කාල් එක්ක ගිහින් අඩියක් ගන්න කිව්වා. අන්න එහෙම තමයි අපි දේශපාලනය කරලා තියෙන්නේ. එහෙම අපි ගෙන යන්න ඉදිරියට යන්න ති මං UNPI කියනවා විශේෂයෙන් ගම් පහ කියන්නේ UNPI හදවත. DSN එක මෑතුමාවේ මෙහෙන් දේශපාලනය කරේ. දඩ්ලි සෙන්නාක මෑතුමා මෙහෙන් ආවට දේශපාලනය කරේ කෑගල්ලේ. එතුමාගේ ආවේ මෙහෙන් දේශපාලනය මෙහෙන් කරේ. JR ජයවර්ධන ජනාධිපතිතුමා මෙහෙන් මෙහෙන් දේශපාලනය කරේ. මං ආවේ මෙහෙන් මෙහෙන් දේශපාලනය කරන්න. මේකයි UNPI. වෙන එකක්වත් UNPI නැහැ. අපි තමයි ඉන්නේ මෙතන UMP හැටියට. අපි හැම එක්කෙනා මෙතෙන්ට එකතු වෙන්න. එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්න. ඕනේ වෙලාවට අපි එක වැඩ කරමු. බණ්ඩාරනායක මහත්තයා DSN එක මහත්තයෙක් වැඩ කරලා රටේ නිදහස ලබා ගන්න. සිනමා ශාස්ත්‍රි ගිවිසුම අත්සන් කරනකොට ඩඩ්ලි සේනනායක විපක්ෂ නායකතුමා හැටියට මේ ප්ලේන් එකේ නැගලා ගියා බණ්ඩාරනායක මැතිනික්ක. 71 කැරැල්ලේදී JR ජයවර්ධන ජනාධිපතිතුමා කිව්වා සම්පූර්ණ සහය දෙනවා කියලා මැතිනික්ක. එතුමාගේ පුතා අත්අඩංගු ගත්තත් ඒක වෙනස් කරේ නැහැ. 89 මේ කැරැල්ල තිබුණැද්දී බණ්ඩාරනායක මැතිනි මෙතුමාගේ පියා අනුරුද්ධ රත්නත්තයි ප්‍රේමදාස ජනාධිපතිතුමා කාමරේ මමයි රංජන් විජේරත්නයි DB විජේ තුංගයි එකතු වෙලා හම්බ වෙලා කිව්වා මේක ඉවර වෙනකන් අපේ සහයෝගය තියෙනවා අපි කරදර කරන්නේ නැහැ කියලා. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඝාතනය කරපු අවස්ථාවේ බණ්ඩාරනායක මැතිණියව ජනාධිපති කාර්යාලයට එතන මං එක්ක කතා කරා. ඊට පස්සේ කතා කරලා කිව්වා රනිල් ඔයගොල්ලෝ මේ රනිල් දැන් පාර්ලිමේන්තු ඡන්දෙ දෙන්නේ ඔයගොල්ලෝනේ. ඉතින් ඔයගොල්ලෝ දාන්න ඔයගොල්ලට ඕනේ අපේක්ෂකයා මමට ආරංචි එක විජේතුංග අගමැතිතුමා කියලා අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ කියලා. අපේ චාන්ස් එක අපි ඊළඟ සැරේ ගන්නවා. අන්න එහෙමත් අපි මේ ගහගෙන වරාගෙන කියන මෙතන කෑ ගහනවා පාර්ලිමේන්තුවේ. ඒත් මේ මැදදී මේක ආරක්ෂා කරන්න අපි ඉදිරියට ගිහින් තියෙනවා. ඒක අපි හැම එක්කෙනා මතක තියාගන්න ඕනේ. අනික කවුරු මොකක් හරි කිව්වත් 1931 තමයි සර්වජන ඡන්දය ආසියාවට ලැබුණේ ලංකාවේ. එදා ඉදන් අද වෙනකම් අපි දේශපාලනය කරලා තියෙනවා ඡන්දය උල්නම්ම බලේ මාරු කරලා තියෙනවා. මට එක රටක් කියන්නේ ශ්‍රේෂ්ඨ ආධිකරණ අත ගැහුවේ නැහැ. ඉන්දියාවෙත් තිබුණ ගාන්ධි මැතිණියට ශ්‍රේෂ්ඨ අත ගැහුවා. එක රටක් නෑ අපි වාගේ. අපිට කොච්චර බැන්නත් කොච්චර කෑ ගැහුවත් අපි කරලා තියෙන මේ වාර්තාව ආසියාවේ හරි අප්‍රිකාවේ තියෙනවා කියලා ඔය එක නායකෙක්ට කියන්නේ මට පෙන්නන්න. අපි මේක ආඩම්බරයි ඉස්සරහට ගෙනියමු. අපිට ආපහු යන්න බෑ. අපිට ඉන්න බෑ ඉන්දන පොලිමේ, පාන් පොලිමේ, බේත් පොලිමේ. අපි ඉදිරියට යමු. ආඩම්බර මිනිස්සු හැටියට යමු. අපි හොඳට ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් ඇති කරගන්න. අන්නේ ගමන යන්නයි අපි ඉන්නේ. ආරාධනා කරාම ආරාධන පිළිතුරු දෙන්න තියෙනවා. ඒක වෙලාවට පිළිතුරු දෙන්න. ස්තුතියි. අපක්ෂපාති වාර්තාකරණය.